ඉතින් කොහමද අද අඟහරුවාද දවසක් අද බබාලා ඉස්කෝලේ යන දවසක් ඔන්න දැන් තමයි දඩි බිඩි ගාලා වැඩ ටිකක් ඉවරුනේ පේනවනේ මගේ හැටි දැන් වොෂ් එකක් දාගන්න ඕනේ ඉතින් සුපුරුදු පරිදි උදේ 4 වෙනකොට මම නැගිට්ටා පාසල් යන දවසට බබාලා මම 4ට නැගිටිනවා එයාලගේ වැඩ කටයුතු ඔක්කොම කරලා දීලා එයාලා පිටත් කළා මෙහෙන් 6ට වෑන් එකේනවා ඊට පස්සේ දුලි බබා දැන් පොඩකට කලින් ගියේ දැන් වෙලාව ඇතර මටයි අටයි 20ට විතර ඇති අටයි කාලට විතර බබා ගෙදරින් ගියා දැන් හොඳ වෙලාවට දුලි බබා දැන් තාත්තා එක්ක යන පුරුදු වෙලා තියෙන ඉස්සර මාව මොනේ ආඬනවා මම නැත්තම් දැන් නම් දැන් ඉතින් ලොකුයිනේ දැන් තාත්තා එක්ක යන්න පුළුවන් හින්දා මගේ කාලේ ගොඩක් ඉතුරුයි ඇත්තටම උදේ වරු එයත් එක්ක දඟලනකොට අපරාදේ කාලයක් ඉතින් නාස්ති වෙනවා පාරටම දැන් ඉතින් මට ගේන්න යන එක විතරයි ඉතින් උදේ ඒ ඔක්කොම වැඩ ඇස්සේ මම මේ වෙනකොට උදේ කෑම හැදුවා බබා ආවම දැන් දෙන්න ස්නැක් වගේ දේවලුත් හදලා තියෙන්නේ දවල් කෑමත් හදලා ඉවරයි දවල් වෙනා බත් ටිකක් ලිපේ තියාගන්න උණු උණුෙන් පුතාලා එනකොට කන්න දෙන්න ඉතින් දැන් මට ලොකු වැඩක් තියෙනවා මම වොෂ් එකක් දාගෙන මගේ බිස්නස් එකේ වැඩ වගේක් තියෙනවා කරන්න ऑर्डर्स की इपया गोड़े दाव सकते पास से अभी लती है ना ऐटी का करला दिन डोने मुकुट देंग आप ही आवाने पोस्ट ऑफिस से कहा रहा ने स्पीड पोस्ट डिलीवरी सर्विस से किन तमाई आवाने इतने तपाईं अलग टाइम डोना इतने जगी लेवा पेन ना नो ने इतने दिन तमाई पैक कराने थी बैठा गोड़ा थी है ना इतने देंग ऐटी का कराने तमाई सूदा ना मैंने ඉතින් කෑම බීම ප්‍රශ්නක් දැන් මුකුත් නැති නිසා නිදහසේ මගේ වැඩ ටික කරන්න පුළුවන්. ඉතින් පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගන්න උත්සාහ කරන්න. ඉස්සලා මම දැන් වොෂ් එකක් දාගෙන ඉන්න බුදුන් අඳින්නක් තියෙනවා. අපි ඒක කරගෙන ඉමු. මම දැන් වොෂ් එකක් දාලා චේන්ජ් එකක් දාගෙන බුදුන් ඇඳලා දැන් පොඩ්ඩක් මේ කාලා වැඩ පටන් ගන්න යන්නේ. කෑම කාලේ ඉන්නත් ඉපේ ඉතින් ඔක්කොරම කලින්. දැන් මට තව කරන්න තියෙන්නේ දැන් මගේ බිස්නස් වැඩ ටික තියෙනවා කරන්න. වෙලා තිබුණොත් ගේ චුට්ටක් අස්පස් කරලා දානවා. මොකද අද මට උදව්වට එන එක නෑ එන්නේ නෑ. එහෙනම් ඉක්මනට කාලා වැඩ ටික පටන් ගමු. දැන් පොඩ්ඩක් මෙතන අස්පස් කරලා ගන්නවා. අනේ මෙතන ඉඳලා තමයි මම පැක් කරන්නේ. ඉතින් මුලින්ම මේ තියෙන කෙයරින් ඉන්ස්ට්‍රක්ෂන් දැන් මම gold plated jewelries කරන්න හින්දා මම මේක පාවිච්චි කරන්න ඕන විදිය මේගොල්ලන්ට යවනවා. සිංහලෙනු ඉංග්‍රීසියෙනු දෙකෙන්ම මම ගහලා තියෙනවා. තමිල් දන්නේ නැති හින්දා තමිල් දාලා නැහැ. සිංහල සහ ඉංග්‍රීසි වලි मोटिवेट कर पैक करें गुडा देवा पुंज पुंज लास्ती कर मम पैक करडर के वीडियो कर सोशल मीडिया प्लेटफॉर्म वाले एक प्रमोशन वीडियो अद मंगला गेना හරි ඔන්න යන්තම් ඇඩ්‍රස්ස් උත් මෙම print කරගත්තා. එමේටි කපලා මේකට දානවා. අදත් මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මට ආපු orders ටිකක් pack කරනකොට අරගත්ත video clips ටිකක්. ඉතින් මෙන්න මේ සුදු stones අල්ලලා තියෙන gypsy design එකට මට orders 3ක් මෙතන pack කරන්න තියෙනවා. ඉතින් ඒ customers ලා 3 දෙනාටම මෙන්න මේ වගේ ලස්සන පාට පාට scrunchy එක ගානේ මම gift එකක් හැටියට එකතු කරා. ඊට පස්සේ ඔයාලා මේ දකින ගොඩක් පුංචි ලස්සන gypsy earring එකක් තියෙනවා. මේකටත් මට orders දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේ විදියට ලස්සන scrunchies දෙකක් මම තෑගි කරනවා. ඉන් පස්සේ ඇවිල්ලා තියෙන order එක මේ වගේ rhodium plated ඒ කියන්නේ silver color හීනි chain එකකට black stones අල්ලපු pendant එකක්. ඉතින් මේ දෙකම ඒ කස්ටම ඕඩර් කරා. ඉතින් එයාටත් මගේ ගණනේ ලස්සන ස්ට්‍රැන්ජි එකක් තෑගි හැටියට යවන්න මම හිතුවා.
ඊළඟ ඕඩර් එකේ මෙන්න මේ දකින ලස්සන මලක් වගේ පෙන්ඩන්ට් එක රුපියල් 2000කට ඔයගලන්ට අපේ ස්ටෝර් එකෙන් දැන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම අපේ කස්ටමර් එකට ගැලපෙන පොඩි චේන් එකක් මේ විදියට ඕඩර් කරලා තියෙනවා මෙන්න මේ ඩිසයින් එකෙන්. ඉතින් එයත් මේ අයිටම්ස් දෙක ඕඩර් කරපු නිසා අපි එයට ලස්සනම ලස්සන ස්ක්‍රන්චි එකක් gift හැටියට එකතු කරන්න අමතක කළේ නැහැ. අවසන් වශයෙන් මෙන්න මේ ඕඩර් එක වයිෆ් කෙනෙක් එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් තමයි ලෑස්ති කරන්නේ. ඉතින් මෙන්න මේ ලස්සන ජෙන්ස් බ්‍රේස්ලට් එක රුපියල් 3750කට ඔයාලට අපේ ස්ටෝර් එකෙන් දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තව සීමිත ස්ටොක් ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ ලස්සන ටිකක් ලොකු පෙන්ඩන්ට් එකත් එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් එයා ඕඩර් කරා. ඉතින් හස්බන්ඩ්ට අපි ගන්න තාපුංචි gift එකක්, ඒ වගේම මේ ආදරණීය වයිෆ්ටත් මෙන්න මේ ලස්සන චූටි කරාබු ජෝඩු දෙක අපි තැයක්ගක් හැටියට යවන්න තීරණය කළා. ඉතින් මේ වගේ ලස්සන ජුවෙලරිස් ඔයාලට බලන්න ඕනේ නම්, ඕඩර් කරන්න ඕනේ නම් මේ තිරේ දැක්වෙන අංකයට WhatsApp මැසේජ් එකක් එවලා කැටලොග් එක බලන්න පුළුවන්. හම්මෝ ඇතියන්තන් ඔන්න දැන් තමයි ඉවරුනේ. මේ අර අපි ස්පීඩ් පෝස්ට් එකෙන් යවන හින්දා තමයි පොඩ්ඩක් වැඩ වැඩි. නැත්තම් එච්චරම ලොකු ගැටලුවක් නැහැ. ඕඩර් 8ක් 9ක් කියනකොට මේ අර වැඩ වැඩිනේ, එතෙන්ටත් ගිහිලා පෙන්නන්න ඕනේ. ඒවට ඉතින් කොහොම සූදානම් කරගන්න එපා. ඊළඟට මම ඇඩ්‍රස් ලස්සනට අර ඉතින් අතිල් ලියන්න නැතුව print කරනවා. අර එහිමත් අන්තිම මොහොතේ ආපු ඕඩර් එක තමයි ඉතින් අතිල් ලියන්නේ. ඒවා print කරලා හරියට ඉතින් වරද්දන්න නැතුව හරි items ටික යවන්න ඕනේ. ඉතින් ඒරි චුට්ටක් වෙලා ගියා. අද හිමින් හිමින් කරේ ඇත්තට, මේ හදිස්සිය කළේ නැහැ. හා දැන් තැපැල් කන්තෝරුවට යමු. මොකද දුලි බබව ගණ්ඩක් තියෙන 11යි වෙලාව. චුට්ටක් පරක් වුණාට කමක් නැහැ. ඉතින් යා ටීචර්ස්ලා එක්කින්දි මේක ඉතින් අර එළියේ ඉඳලා පැක් කරන්න ඕන නිසා මාර වෙලාවක් යනවා. සමහර විට මට එතනදී වීඩියෝ එකක් කරන්න බැරි වෙයි. එන යමු. A ballot. වාසනාවකට වගේ මගේ මේ වැඩ කටයුතු ගොඩාක් පහසු වෙන්න මට ඇවිදන් යන දුරෙන්ම මේ ප්‍රදේශයේ සබ් පෝස්ට් ඔෆිස් එක තියෙන උපතැපැල් කාර්යාලය. ඉතින් ඒකේ මිසුත් ගොඩක් උදව් කරනවා මට මේ දේ කරගන්න. හැමෝම එක හිතවත් වෙලා ඉන්නකොට ඕනම කෙනෙක් ඕනම වෙලාවක අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් මෙතන ඇතුලේ තැනක් නෙමෙයි, නිකන් එළියේ පොඩි පඩි පෙළක්. අවුවේ ඉඳගෙන මේ විදියට පැකට් අපි ලෑස්ති කරලා එවන්නේ අපේ කස්ටමර්ස්ලා වෙනුවෙන්. ඉතින් එහෙම තමයි. ඉතින් පැය භාගයක් තිස්සේ මෙතන ඉඳගෙන ඔය පාර්සල් ටික පැක් කරලා ඒවට අදාළ රිසිට් ලියලා එහෙම තමයි අපි මේවා ලෑස්ති කරන්නේ. ඉතින් මහන්සි වෙන්න නැතුව කිසිම දෙයක් අපිට ලබා ගන්න බෑ. හැමදේම ලේසියෙන් ගන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර සුන්දරද, එහෙම නේද? දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. 11 මාරයි වෙලාව. මම දැන් යනවා ටග්ගාලා ත්‍රිවිල් එකක් අල්ලගන්න. ඉතින් පුතා දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ටීචර්ස්ලා එක්ක විහිළු තාලු කර කර ඉන්නවා පරක්කුණත්. හැබැයි මට වෙලාවට අද යන්න පුළුවන්කම ලැබුණා. ඔන්න අපි ගෙදර ආවා නේද? නේද? ආ ඔය සපත්තු ගලන් පුතේ. ආ අය පුතා වෙන්දා ගලව ගන්නවා. ආ එකක් ඔයා ගලව ගන්න, අම්මා අනිත් එක ගලව ගන්න. ෂා වෙරි ගුඩ් ෂා. බබා දන්නවනේ අනේ සපත්තු ගලවන්න. අම්මෝ ෂා ෂා මේස් දෙක. කම ඔන් කම ඔන් යස් ෂා. දැන් බිග් බෝයි කෙනෙක් නේ. එකට නම් හෙල්ප් එකක් ඕනේ වගේ. කො බලන්නේ මේ හොඳ ගණන් නේද? ආමා මාර අවුයි නේද? ආමා. ඉතින් මොනවද අද අකුරු ලිව්වේවා? මාමා. මොනවද ලිව්ව ලෙටර්ස්? ආමා. මාමා මොකක්ද අනේ? මාමා මාමා ගන්න විකා. ඔය ෂර්ට් එක ගලවන්න. ඒකේ කෑම වැටෙනවානේ. අද බබාට තියෙනවා බත්තුයි පැටිස් එහෙකුයි.
සාමාන්‍යයෙන් අපි දෙන්න මොන්ටිසෝරි ගිහිල්ලා ඇවිල්ලා මේ විදියට සෙටල් ඩවුන් වෙනකොට වෙලාව දවල් 12ට විතර ඇති. ඒ වෙලාවට පුතාට මම මේ විදියට කන්න ටිකක් දෙනවා. මොකද එයා මොන්ටිසෝරි යන්න කලින් කෑවට පස්සේ දැන් තමයි ආපහු කන්නේ. තාම මොන්ටිසෝරි එකේ කෑම ගේන්න දෙන්නේ නැහැ. බපාලව පරිස්සම් කරනවා කොවිඩ් හින්දා, තාම කොවිඩ් තියෙන නිසා. ඉතින් කොහොම හරි මේ දෙන කෑම එක මම හදාගන්නේ. මගේ ලොකු පුතාලා දෙන්න ස්කෝල්ට ගෙනියන්න එයාලගේ ලන්ච් බොක්ස් එකට හදන කෑම චුට්ටක් මං වැඩිපුර හදනවා. ඒක තමයි දුලි බබා මේ 12ට කන්නේ. ඉතින් මේ පුතාලා තුන්දෙනාම ඒගොල්ලන්ගේ ලන්ච් එක ගන්නේ 3ට විතර. ඒ කියන්නේ ලොකු පුතාලා දෙන්න ස්කෝලේ ඇරිලා එන ටයිම් එකේදී තමයි මේ තුන්දෙනාම දවල්ට කන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි කතන්දරේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න දැන්ට මම නවතින්නම්. සුබ දවසක් හැමෝටම.